වර්ධිකේ කතාවට ගොඩක් ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න ලෑස්ති වෙන්නේ ඉදිරියට ආර්යසේන. ආ දකින් නැති සරණිට උපදෙස් ලබා දෙනවා. ඉතින් මෙන්න මේ සරණිට දිගින් දිගටම උපදෙස් ලබා දෙන්න ගිහින් කරගන්න කරදරයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න කියලා අමතර ඉල්ලීමකුත් කරන්න කැමතියි. ඉතින් ඔයා දන්නවා ඒ තමයි ආර්යසේන තාත්තෙක් හැටියට තමයි ওই සරණිට උපදෙස් ලබා දුන්නේ. ඉතින් සරණේ රෙහාන්ගේ අම්මලා ගොඩක් කරුණාවන්තයි කියලායි හිතාගෙන හිටියේ. හැබැයි ඉතින් ඒ කරුණාව ටික දවසකට විතරයි. ඉතින් විශේෂයෙන්ම කියනවා නම් මේ කට්ටිය කොයි වෙලාව වෙනස් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා සරණේ කොයි වෙලෙත් හොඳින්ම පරිස්සම් වෙන්න ඕනි කියන එකයි ආර්යසේන අංකල් කියලා දුන්නේ. ඉතින් කොහොමනම් දැන් ආර්යසේන කියලා දෙන දේවල් ඇතරම සරණගේ ජීවිතයට ගොඩක් වටිනාකමකින් යුක්තයි. ඉතින් ඒ කොහොම වුණත් දැන් සරණේ දිගින් දිගටම ඉදිරියට ආර්යසේනගෙන් අහලා තමයි ගොඩක් වැඩ කටයුතු කරන්නේ. හේතුව තමයි ආර්යසේන දැන මුතුකම් දන්න ගොඩක් දක්ෂ කෙනෙක් නිසා. විශේෂම කාරණාව කිව්වොත් රෙහාන් නැති හැම අවස්ථාවකදීම මොන ප්‍රශ්නයක් ආවත් ඒකට උත්තරේ හොයාගන්නේ ආර්යසේනට කියලා. ඉතින් කොටින්ම කියනවා නම් මේ ආර්යසේන ඒ වගේම සරණේ මේ දෙන්නා ගොඩක් කිට්ටුවෙන් ඉන්න එකට රෙහාන් ගෑම චුට්ටක්වත් කැමති නැහැ. වැඩකාරය වුණාම වැඩකාරය විදියට පැත්තකට වෙලා ඉන්න ඕනේ කියලා තමයි රෙහාන්ගේ අම්මා නම් කියන්නේ. ඉතින් විශේෂම දේ කියන්නේ ඉදිරියට ආර්යසේනට බැන වදින්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ කියන්නේ ඔයා දන්නවනේ තමයි සරණටි කිව්වනේ වෙනම ගෙදරක් අරන් පදිංචියට යන්න, එහෙම නැත්නම් මේ ගෙදරින් අම්මලාට යන්න කියන්න. ඔන්න ඔය වගේ දේවල් ඉදිරියට රෙහාන්ගේ අම්මට ඇහිලා අතරම ලොක් කේන්තියක් ගිහිල්ලා ඔන්න ඉතින් ආර්යසේනව මේ ගෙදරින් ජවනකටත් වඩා ඇත්තටම ආර්යසේනට බැන වදින සේයාවක් අපිට දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක ලොකු ආඩම්බරයක් සතුටක් කියලා රෙහාන් අම්ම හිතුවට විශේෂයෙන්ම කියනවා නම් සරණී රෙහානොයි ඉදිරියට රෙහාන්ගේ අම්මත් එක්ක රණ්ඩු වෙන්න ඊළඟ කාරණාව හැටියට අපිට මෙන්න මේක ගන්න පුළුවන්. ඒ කියන්නේ ආර්යසේනට වචනයක්වත් කියන රෙහාන්වත් ඒ වගේම සරණිවත් ඉඩක් තබන්නේ නැතිකොට අනිවාර්යයෙන්ම මේ කටියේ නිදහසේ තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන ඉන්න ලැබෙන්නේ නැහැ කියන දේ නම් පැහැදිලි. ඉතින් ආර්යසේන පැත්ත ගන්න ගිහිල්ලා රෙහාන්ගේ අම්මට ගොඩක් කේන්ති ගිහිල්ලා ඇත්තම කියනවා නම් ඉදිරියේදී ලොකු රණ්ඩුවක් ලොකු කාලකෝටියක් ඇති වෙන්න නියමිතයි. ඉතින් ඒ කොහොම වුණත් සරණි ඒ වගේම රෙහාන්ගේ අම්මා මේ කට්ටිය අතර නොහද නොකඩු ඇති වෙන්න මෙන්න මේ හේතුත් බලපාවි.